අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වෙනිදායින් අවසන් අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ඇරඹීමටත් සූදානම් පොදු ස්ථාන වලට ඇතුළු වීමේදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට අවධානය LNG American ගිවිසුමට එරෙහිව විදුලි බල වෘත්තීය සමිති රට පුරා උද්ඝෝෂණයක තුන්වනදා සිට රට අඳුරේම තබන වර්ජනයක් ජනපති වැලමිටියාගේ කුසල ධම්ම නාහිමි ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි සිය බැංකුව අසාධු ලේඛනගත කිරීම පිළිබඳව මහජන බැංකුවෙන් චීනයට පිළිතුරු කාබනික පොහොර ආනයනයට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන 11 වනදා රසායනික පොහොර වලට වඩා කාබනික පොහොර පිටරටින් ගෙන්වීම භයානකයි පූජෝ මල්පේ සෝබිත හිමි කියයි කාබනික පොහොර වගා බිම් බලන්න අමාත්‍යංශ නිලධාරින් ත්‍රිකුණා මලේට ගොවීන් පොහොර ඉල්ලා අදත් රට පුරා උද්ඝෝෂණේ රට බේරා ගැනීමට ඇති එකම විකල්ප ආණ්ඩුව සමගි ජන බල වේගයයි සජිත් පවසයි අපි නොපෙනෙන දුරබලල වැඩ කරන ආණ්ඩුවක් මහාචාර්ය රංජිත් බණ්ඩාර කියයි කෙන ගහනකොට වැස්සට එළියට විසිකරන යකඩයක් ගැන කිංග්ස් නෙල්සන් පවසයි රුසියාවේ කොවිඩ් මරණ ඉහළට ඇමරිකාව රතු ලයිස්තුවෙන් රටවල් ඉවත් කරයි චීනයේ ඉන්දන පෝලිම් Facebook මව් සමාගම මෙටා වෙයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අමරිකානු සමාගමක් සමග LNG සම්බන්ධව අත්සන් කර ඇත්තේ තවමත් එක් ගිවිසුමක් පමණක් බව වාර්තා වනවා. තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසන්නේ. මෙම ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මහජන මන්ත්‍රණ සභාව නමින් විශේෂ සම්මන්ත්‍රණයක් අද පැවැත්වුවා. මෙම ගිවිසුමට එරෙහිව අද දිවයින පුරා විදුලි බල වෘත්තීය සමිතිද විරෝධතාවයක නිරත වුණා. තුන්වනදා සිට රටම අඳුරේ තබන බවයි විදුලි බල වෘත්තීය සමිති පවසන්නේ. යුගදනවි බලාගාරය හරහා LNG සැපයීමට අමරිකානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම අද බරපතල අර්බුදයක් උදාකර අවසන්. මෙම ගිවිසුම මගින් මෙරට විදුලි බල සැපයුමේ ඒකාධිකාරිය මෙම අමරිකානු NFE සමාගමට පැවරෙන බවයි ප්‍රධානතම චෝදනාව. ගිවිසුම මධ්‍යම රාත්‍රියේ අත්සන් කළ බවටද විවිධ පාර්ශව චෝදනා එල්ල කළා. විශේෂයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගිවිසුමේ අන්තර්ගතය දැන සිටියේ නැති බවද මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා. මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොනගෙසීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට ඊයේ දින අවස්ථාව හිමි වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මැති ඇමතිවරුන් ආණ්ඩුවේ මේ ප්‍රශ්න තියෙන කර මුකුත් ප්‍රශ්න නැහැ. පක්ෂනායක සියල්ලටම යුග දනවි බලාගාරය සම්බන්ධයෙන් රටේ ජනතාවට විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න, ඒ වගේම බාහිරව එන බලපෑම් වලට කොහොමද මුහුණ දෙන්න කියන එක ගැන අධිකරණ ජනාධිපතිතුමා මුදල් ඇමතුමා පැහැදිලි කරා. මෙන්න අපේ වැඩපිළිවෙල කියලා හැමෝම ඒකෙදි තමන් අපි ඔක්කොම ඒකරාශී වෙලා ආණ්ඩුව ශක්තිමත් කරන වැඩපිළිවෙල තමයි අද සාකච්ඡා කරන්නේ. බැසිල් රාජපක්ෂතුමා ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියා මේ මොකද එතෙන්දී එක මතයක් ආවා දැනට මේ ටෙන්ඩර් එකක් ඇඳවලා තියෙන එකක් සම්බන්ධයෙන් ඉතින් එතුමා ඉතා පැහැදිලිව කිව්වා දැන්ට මේ ටෙන්ඩර් එක ඇඳවලා තියෙන එකේ ලැබිලා තියෙන ලන්සුව LNG යුනිට් එකකට ඩොලර් 3යි ගානක් වෙනවා නමුත් මේ සමාගම ඩොලර් 1.4කට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා ඉතින් මේ වගේ ඉතා ලාභදායි දෙයක් संक्र मूलिक अमतर संबंध अम योजना දනඳුනේ අපි බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියා කරා. තව මේක මූලික සැකසුම විතරයි. තව අත වශයෙන් මේකේ තියෙන අනෙකුත් ගියසුන් දෙක තමයි අතරම ඉතාම වැදගත් වෙන එක තමයි තමයි.
මෙම ගිවිසුමට අදාළ කැබිනට් පත්‍රිකාවට යෝජනා ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට අවස්ථාව ලැබෙන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ දින පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඊට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලද කැමැත්ත ලැබුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. මේ අතර අද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොළඹදී මහජන මන්ත්‍රණ සභාව නමින් විශේෂ සමුළුවක් සංවිධානය කර තිබුණා. මෙහි මුඛ්‍ය පරමාර්ථය වූයේ එල්එන්ජී බලාගාර පද්ධතිය අමරිකානු සමාගමකට පවරා දීමයි. මෙතර විදුලි බල වෘත්තීය සමිති අද දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වුවා. ඒ මෙම ගිවිසුමට එරෙහිවයි. විදුලිය තමයි අංකයකේ මෙවලම ජීවත් වීමට අවශ්‍ය මෙන්න මේ ආයතනය එක පැත්තකින් අපි අපේ ආයතනයේ සේවකයෝ අපිව ජීවත් කරන අපේ දරුපවුල් ජීවත් කරන ආයතනය වගේම රටේ සමස්ත 2.2 ලක්ෂයක් ජනතාව ජීවත් කරන ආයතනය මෙන්න මේ ආයතනය මහරෑ 12ට තමන්ගේ මව්බිමේ අයිතියට පවරන්න බසිල් රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක් සමග රෑ 12ට ගිවිසුම් ගැව්වා මේ වෙනකොට වෘත්තීය සමිති එකඟතාවයට ඇවිල්ලා තියෙනවා දින දෙකක විදුලිය විසන්ධි කර වැඩවර්ජනකට යාමේ ක්‍රියාමාර්ගයට ප්‍රධාන උද්ඝෝෂණය පැවතුනේ කොල්ලුපිටිය විදුලි බල මණ්ඩල ශාඛාව ඉදිරිපිටදී ආණ්ඩුව මේ අසාධාරණ විදියට මේ LNG සැපයුම ඇමරිකානු කම්පැනියකට දීලා මේ අපේ විදුලි බල මණ්ඩලය විනාශ කළා මහ ජනතාවගේ විදුලිය තමයි විදුලියේ බිල තමයි මේ ඉහළ යන්නේ දැන් මේක පැහැදිලිවම ජාතික ආරක්ෂාවට බලපාන දෙයක් තමන්ගේ කැබිනට් ඇමතිවරුන්ට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11කට පවා නොකිය මේ අස්සන් කරපු හොර ගිවිසුම කුමක්ද කියන කාරණේ තමයි අද මේ රටම අහන්නේ ඇමරිකන් නිව් පෝස්ට්ස් කියන සමාගමට මේ රටේ බලශක්ති ක්ෂේත්‍රය අප්පගේ මහප්පගේ බූදලේ වගේ ලීලා දිලා තියෙන්නේ මේ උද්ඝෝෂණය නතර වෙන්නේ නැහැ අපි නොවැම්බර් 3 වෙනිදා වරායි සේකුව බහිනව එළියට ඒ වගේම තෙල් සංස්ථාව සේකුව බහිනව එළියට 3 වෙනිදා කියන්නේ ජාතික විරෝධතා දිනය බවට පත් කරනවා බලාගාර කාර්යාල වැඩබිම් වලින් ඩොට්ට බැලලා අපි ඔක්කොම එනවා කොළඹට අපි ආණ්ඩුවට කියලා පුළුවන් නම් නවත්තපල්ලා ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා 3 වෙනිදාන් පස්සේ මේ රටේ දැවැන්ත වැඩ වර්ජනයක් 1996 මතක් කරගනිලා පැය 72ක වැඩ වර්ජනය මෙතර LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාව නම් සම්මන්ත්‍රණය මේ වන විටත් පැවැත්වෙනවා මේ එහිදී පළ වූ අදහස් මේ රටට සතුරු වූ බලවේග මේ රටේ ජනතාවගේ ජීවිතයට සතුරු වූ බලවේග මේ රටේ පාලනය අල්ලාගෙන මර්ධනය තමන්ගේ අවිය කරගත් ආණ්ඩුවකට මුහුණ දීමේ කාර්යභාරයට අපි එකතු වුණා ඒකතුණු අපිට ඉන් පසුව මා නොකීවාට ඔබ සැම දන්නා ආකාරයට පිහිට වුණු ලැබූ ආණ්ඩුවේ ක්‍රියා දාමය ක්‍රියා කලාපය ගමන් මාර්ගය අපට බරපතල ප්‍රශ්න ඇති කරන්නට යෙදුණා අපි පළමුව කතිකා කරගෙන මේ පිළිබඳ නිගමනයකට ආවනුයි අපි කවුරුත් අපි වශයෙන්ම මේ පිළිබඳ විමසිලිමත් වෙමින් හිත අමාරුවෙන් කල්පනාවෙන් ඉන්න වෙලාවේ අපි කිනිකාට ඕනෝන් හමු වී මේ අපේ දුක අපි එකිනෙකා සමග කියාගත්තා. මැද අපි කාටත් සිද්ධ වුණා එකතු වෙලා මහජනයාට පැමිණිලි කරා. අපි හැදු ආණ්ඩුව යටතේ සිදුවෙමින් තිබෙන යම් යම් දේ ගැන අපි විරුද්ධ වීමටත් එකහෙලා විරුද්ධ වීමටත් තීරණාත්මක ලෙස විරුද්ධ වීමටත් ඒ පිළිමදව මහජනයාට මේ මහජන මන්ත්‍රණ සභාව හරහා
පැමිණිලි කිරීමටත් අපි කල්පනා කළා. අවුරුදු 5ක් කිව්වට මේක 10කට යනවා. 10ක් නෙවෙයි 20කට 30කටත් යන්න පුළුවන්. මෙන්න මේක තමයි තියෙන ගැටලු. මේක අපේ හාමුදුරුවරු අපේ ආගමික නායකයෝ මේ සියලු දෙනාම මේක හරිම තීරණාත්මකව වටහා ගන්න ඕන. මේ ආණ්ඩුව අපි ගෙනාවේ ජාතික ආර්ථිකයක් ඒ වගේම රට විජාතික බලවේග නිදහස් කරගන්න. ජාතික ආර්ථිකයක ජාතික නිදහසේ ප්‍රධාන සාධකේ බලශක්ති නිදහස. Moody's Investor Services ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය වර්ගීකරණයෙන් තවදුරටත් පහත දමා තිබෙනවා. මෙම වර්ගීකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය දැඩි අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. Moody's Investor Service නම් ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකදී සිදු කළ තක්සේරුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. රටවල ණය ශ්‍රේණිගත කිරීම, අවධානම් විශ්ලේෂණය, බැඳුම් කර ආදීන් සිදු කරන පර්යේෂණයන් සම්බන්ධයෙන් Moody's Investor Service හරහා ආයෝජකින්ට තොරතුරු සපයනු ලබනවා. ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් සහ ණය වර්ගීකරණය මෙතෙක් පැවති CAA1 මට්ටමේ සිට CAA2 දක්වා තවදුරටත් පහළ හෙලීමට පියවරගත් බව වාර්තා ඉදිරියේදී කල්පිරීමට නියමිත කැපී පෙනෙන රජයේ ස්වෛරීත්ව බැඳුම් කර සඳහා වන මූල්‍යකරණය වෙනුවෙන් ඇතිවිය හැකි නොහැකියාව පිළිබඳ අදහස විදේශ මුදල් සංචිත සම්බන්ධයෙන් පවතින හිඟතාවය සහ ඉන් ඉහළ යන අවධානම යනාදී කරුණු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම වර්ගීකරණය තව දුරටත් පහත හෙලීමට හේතු වූ බව Moody's පවසනවා. මේ අතර Moody's ආයතනයේ මෙම වර්ගීකරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිබඳ දැඩි නොසතුට ප්‍රකාශ කරනවා. මෙම අස්තමේන්තු සකස් කිරීමේදී එම ආයතන පසුගිය ඔක්තෝබර් 1 වනදා මහ බැංකුව ඉදිරිපත් කළ සයිමාසික පෙරදැක්මට අවධානය යොමු කර නොමැති බවයි මහ බැංකුව පවසන්නේ. 2022 අයවැය ප්‍රකාශයට පත් කිරීමට ආසන්නව තිබියදී සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරීම හරහා මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පිළිබඳව අවධානය යොමු කර නැති බව මහ බැංකුව වැඩිදුරටත් පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක ගොඩනැගී ඇති මෙරට දේශපාලන ස්ථාවර භාවය මොන් නොසලකා හැර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව ආයෝජකින් සාදරයෙන් පිළිගන්නා බවත් බාහිරින් සිදු කරන පදනම් විරහිත නිවේදන වලින් ආයෝජකින්ගේ අවධානය වෙනතකට යොමු නොකරන ලෙසටද සිහිපත් කර සිටින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. නයිවර ලිපියක් පදනම් කරගෙන චීනයේ මහජන බැංකුව අසාධු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුවේ අවධානය යොමුව තිබෙනවා. මෙම නයිවර ලිපිය නවත්වා ඇත්තේ කොළඹ වාණිජ මහාධිකරණයේ ලබා දුන් තීන්දුවකට අනුව බවයි මහජන බැංකුව අද නිවේදනය කළේ. චීනෙන් කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය දිනවල විශේෂ ඇනවුමක් චින්දාවෝ චීන සමාගමට ලබා දුන්නා. එහිදී අදාළ කාබනික පොහොරවල අහිතකර සුදෘජීවීන් සිටින බවටයි මෙරට ජාතික ශාක නිරෝධායන අංශය තහවුරු කළේ. එහි ප්‍රතිඵලයක් විදිහට අහිතකර සුදෘජීවීන් සහිත කාබනික පොහොර නැව යලි හරවා යැවීමට රජයට සිදු වුණා. මෙම පොහොරවලට අනුමැතිය ලැබීමටත් පෙර ණයවර ලිපි විවෘත කළ බවටද විවිධ පාර්ශව චෝදනා කළා. මේ අතරතුරයි පාර්ශව කිහිපයක් පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත්තේ. කොළඹ වාණිජ මහාධිකරණය මේ අනුව ණයවර ලිපි නිකුත් කිරීමද තහනම් කළා. මෙම සිද්ධිය පතනම් කරගෙනයි මහජන බැංකුව අසාධු ලේඛනගත කිරීමට චීන සමුහ ආණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා කටයුතු කර තිබෙන්නේ. මේ පිළිබඳව නිකුත් කළ මහජන බැංකු නිවේදනයේ දැක්වෙන්නේ ණයවර ලිපි ප්‍රමාදයට හේතුව වාණිජ අධිකරණයේ වාර්ණ නියෝගයේ බවයි. වග කිව යුතු ආයතනයක පුරවැසියෙකු ලෙස අපේ රටේ අධිකරණ තීන්දුවලට බැඳී සිටින බවද මහජන බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. පිටරටින් කාබනික පොහොර ගෙන්වීම රසායනික පොහොර ගෙන්වනවාට වඩා භයානක බව පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් පවසනවා. මේ අතර කාබනික පොහොර වගා කරන ගොවිබිම් බලන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අද ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වුණා. අස්වැන්න නැති වුණත් රජයෙන් වන්දි ලැබෙන විශ්වාසය මත වගා කරන බවයි ගොවීන් පවසන්නේ. අදත් රට පුරා ගොවි උද්ඝෝෂණ පැවැත්වුණා. කාබනික පොහොර කියලා සමහර පොහොර ජාති දැන් දැන් පිටරටින් ගෙනවා. ඒ අතර කාබනික පොහොර හදන්න මහන්සි වෙන පුද්ගලයන් අපේ රටේ ඉන්නවා. රජරට ගල්නෑව ප්‍රදේශයේ චමින්ද නීල් කුමාර ජයවර්ධන තරුණ ව්‍යවසායකයා අද සාර්ථකව කොම්පෝස්ට් පොහොර නිපදවනවා. අපි ඉස්සෙල්ලා ගෙදර නෝනායි මායි දෙන්නා පැකට් වලට මිරිස් බටු වර්ග එක එක එළවලු වර්ග හැදුවා. හදලා ඉවර වෙලා අතිසාර්ථකව ගෙඩි බීට් එකේ මදනට විශාල අල හැදුනා.
ඒ අල හැදුනට පස්සේ මට හිතුණා මේක තමා හොඳ පොහොර වර්ගයක් මේක හදන්න ඕන කියලා ස්වභාවිකවම දේවල් අරගෙන මම කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ගත්තා හැමෝටම මේ කාබනික පොහොර කියන එක හදන්න පුළුවන් ලංකාවෙන් දායක වෙනවා නම් 130ක් විතර මටත් කාබනික පොහොර ඉල්ලුවත් ඒ ඉල්ලන ප්‍රමාණයට 130ක් විතර දායකත්වයක් ලබා දෙන්න පුළුවන් උතුරුමෙත පළාත් ආණ්ඩුකාර මහේපාල හේරත් මහතාද මෙම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරයේ බැලීමට එක් වුණා මෙතර කාබනික පොහොර වගාවෙන් වී ගොවිතැන කරන ත්‍රිකුණාමලයේ ගොවිබිම් බලන්න අද කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් එක් වුණා මෙහිදී ගොවි ජනතාව පැවසුවේ අස්වැන්න අඩු වුණත් රජෙන් වන්දිය ඇතැයි යන විශ්වාසය මත වගා කරන බවයි අපි හිතනවා අපිට රජෙන් ලැබෙන කාබනික පොහොර ආධාරයත් සමග අපිට අපේ අස්වැන්න වැඩි දියුණු කරගෙන ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි කොම්පෝස්ට් පොහොර හැදුවා නිවෙස්වල දැන් මේ ගොවෙමට දින 15ක් විතර වෙනවා දැන්ට හොඳ තත්ති තියෙනවා රසායනික වලින් මිදිලා මතු පරපුර ගැන මේ වගේ තීරණයකට අපි රජය අපි සන්තෝෂ වෙනවා අපි දිරිගැන්වීම ගැන ආවනික පොහොර ක්‍රියාවලියත් එක්ක යම්කිසි කන්න හානියක් වුණොත් එහෙම අතිකර ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙන හානිය ලබා දෙනවා කියලා විශ්වාස කරනවා සියලුම ගවියන් කුමරට බැහැලා මේ අභියෝගේ බාර අරගෙන වස විස නැති ආහාර වේලක් ශ්‍රී ලංකා ජනතාවට ලබා දීමේ කාර්යයට ඔවුන් අපිත් එක්ක එකට වැඩ කරයි කියලා මම විශ්වාස කරනවා මෙතර පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසන්නේ පිට රටින් රසායනික පොහොර ගෙන්වනවාට වඩා කාබනික පොහොර ගෙන්වීම භයානක බවයි ලෙඩෙකුට බෙහෙතක් දෙන විට ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදේ වෙනස් වුණොත් කොච්චර බෙහෙත හොඳ වුණත් රෝගියාගෙන් එන්නේ අපහාසයක් උපහාසයක් අකමැත්තක් කාබනික පොහොර මේ රටට පිට රටින් ගෙන්වීම කිසිසේත් අවශ්‍ය වන්නක් නෙවෙයි කාබනික පොහොර පිට රටින් මෙහාට ගේනවයි කියන එක රසායනික පොහොර ගේනවට වඩා භයානකයි බරපතලයි අනාගතය මහා පරිමාණ විනාශයකට යොමු වන වැඩසටහනක් වෙනවා අදත් දෙවයින පුරා ගොවි උද්ඝෝෂණ පැවැත්වුණා ඇලහැර ගොවියන් ආරම්භ කළ අකණ්ඩ ගොවි උපවාසයට අදට දින 6යි මෙම ගොවි උද්ඝෝෂණයට සහය පළ කරන්න දිඹුලාගල සාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී දිඹුලාගල රාහුල අලංකාර හිමියතුළු මහා සංඝරත්නය දැක්වුණා කොරෝනාවෙන් විශාල මහනුවරක් කරන්නට බැරි වෙච්ච එක දැන් සමහර විට මේ ගොවිතැන විනාශ කරලා ඒ දේ ඇතිකරන්න සූදානම් වෙනවද දන්නේ චත්‍රලේඛන නිකුත් කරලා ගොවියට වන්දි දෙන වැඩපිළිවෙළක් හදනවා කියලා කියනවා හැබැයි උඹලට වන්දි ගෙවන්න සල්ලි කොහෙද තියෙන්නේ කියලා මම අහනවා කොහෙද තියෙන කුණුකන්දරා මේකට දාලා ගොවියන්ගේ කකුල් කුණු කරන්න ලෑස්ති දැන් මෙතන ඉන්න මේ පාර මේ අට්ටාලේ ඇලහැර අට්ටාලේ මැරෙන්න කියන්නේ අපි අම්පාර නගරයේද අද රසායනික පොහොර ඉලා උද්ඝෝෂණයක් පැවැත්වුණා. එම අවස්ථාවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාවල් කරුණාරත්න මහතාද එක් වුණා. महावेली कलापे गोवि संविधान पनस देखक अद गिरांदुरु कोटेदी उद्घोषणेक निरत वुना रुपया
කාබනික පොහොර ආනයනයේ වලක්වන ලෙසෙල්ලු පෙත්සමක් සලකා බැලීම ලබන මස 11 වනදා කැඳවීමට අභියාචන අධිකරණයේ අද නියම කළා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. මෙම පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස ඇමති මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මධ්‍යම පරිසර අධිකාරිය පොලිස් ප්‍රතිවරයා සහ නීති ප්‍රතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කාර්ය පරිසර යුක්ති කේන්ද්‍රය ඉල්ලා ඇත්තේ කාබනික පොහොර පිටරටින් ගෙනීම වහා නතර කරන ලෙසයි. මෙහිදී නීති ප්‍රතිවරයා අධිකරණයට දන්වා සිටියේ කාබනික පොහොර පිටරටින් ගෙන්වන්නේ නැති බවයි. මෙරටට කාබනික පොහොර පිටරටින් පැමිණීම තහනම් කර ඇති බවයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේ. මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම සම්බන්ධ කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් 11 වනදා කැඳවීමට නියෝග කළා. සේවය නිමා කර සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ඊයේ හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී සේවයේ නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක්වූ සහාය අගය කළ ජනාධිපතිවරයා කොවිඩ් වසංගතයේ මර්ධනය සඳහා එන්නත් කරණය වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේදී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳවද කෘතඥතාවය පළ කර සිටියා. එන්නත් කරණයේදී සහ කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරී පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිවරයාට සහ රජයට ස්තුතිය පළ කර සිටියා. ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන්ද ජනාධිපතිවරයා සිය සුභාශිංසන එක් කළා. ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාටින් කෙලි සහ දේශපාලන සහ ආර්ථික උපදේශක සුසාන් වල්කේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. කාබනික වගාව අත්හදා බලන්න කුඹුරු වලට බහින ලෙස අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ගෝවින්ගෙන් ඉල්ලා සිටිනවා. අවුරුදු 10ක් ගත වෙලත් නව ශ්‍රීලන්තේට 140ක්වත් හදාගන්න බැරි වුණු කොම්පෝස් දවසින් හදන්නට ලංකාව උත්සාහ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට චෝදනා කරමින් පෙන්වා දුන්නා. මේ පොහොර පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. ගොවියන් සහ ජනතාව මුණ ගැහිලා ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් ලබා දෙන්න අද ජනාධිපතිතුමා කටයුතු කළා දින මේ කන්නේ තුලත් බඩිරුම් වගාවේ මෙට්‍රික් ටන් 5000 යූරියා ලබා දෙන්න අධිකරු ජනාධිපතිතුමා එකඟතාවය පළ කරලා තියෙනවා. නව ශ්‍රීලන්තයටත් අවුරුදු 10ක් ගිහිල්ලා 140ක් හදා ගන්න බැරි වුණු කොම්පෝස්ට් පෝර දැන් අද දවසෙන් හදන්න හැදුවා. සිදුවුනේ මොකද්ද? ගොවින්ට රසායන පෝරක් නැහැ, කොම්පෝස්ට් පෝරක් නැහැ, කිසිම පෝරක් නැහැ. බොරු බුද්ධිමතුන් කියන පිටසක් එක්ක තමයි මේ රට ගෙනියන්න හදන්නේ. ඒකයි මේ රට අද දවසින් දවසට බලපලට යන්නේ. අපිට ඕන පොහොර ටික අපේ රටේ නිෂ්පාදනය කරා ගන්න පුළුවන් කියන එක ඉතින් මම ගොජනතාව ඉල්ලා සිටින්නේ නැවත නැවතත් තමුන්නාසලා මේක අත්හදා බලන්න කුඹරට බහින්න හේනට බහැලා මේ කටයුත්ත කරලා බලන්න. චීන නෞකාවල පොහොර ආවත් එකයි නැතත් එකයි. චීන පොහොර රට ඇතුළට ගන්න නැහැ කියලා තමයි කියන්නේ. අපේ රටේ සාක නිරෝධය සහ තුෂ්කර්මාංශයේ පරීක්ෂණ දෙකකින් මේක මේ පොහොර අපේ රටට ඇතුළු කරගන්න එපා කියලා මේ බැක්ටීරියාව ලංකාවට ආවොත් අපිට දරා ගන්න බැරි හානියක් අපේ කුෂ්කර්මාන්තයේ සිදු වෙනවා කියන එක පැහැදිලිවම කිව්වා. මේ නැව දැන් ආපහු ගියා කිව්වා. අද ආරංචි තියෙන හැටිද ආපහු මේ නැව අපේ ලංකාවට සේන්දෙමින් තියෙනවා. චීනයේ අද මොන තරම් බලපෑමක් අපිට කරනවද කියලා ඒකේ පැහැදිලි. නැව් එන්නේ කොහොමත් මුහුදේ තමයි. ඒක විශේෂ කාරණාවක් කරගන්න අවශ්‍ය නැහැ. මොන නැවාවත් මේ රටේ නීති පද්ධතියට කෘෂිකර්මාන්තයට අදාළ පරිශ්‍රණ වලින් සනාත වෙලා ඒවට නිවැරදි භාවය ලැබුණ නැත්නම් මොන නැවක් ආවත් අපි මේ රටට ඇතුළට ගන්නෙත් නැහැ. ඒ පොහොර නැව ඇවිල්ලා ලංකාව මුහුදු සීමාව ඇතුලේ හොල්මන් කරගෙන ඉන්න තත්ත්වයක් තවම උදා වෙලා තිබෙනවා. ඒ මදුවට චීන තානාපතිතුමා
නයිට්‍රජන් අවශ්‍ය ප්‍රමාණය ලැබෙනව නම් ඒක ගැටලුවක් නෑ. ඒක ලබා දෙන්න අපි අනිවාර්යෙන් කටයුතු කරන මේ ආණ්ඩුව කිව්ව එක දෙයක්වත් වෙලා තියෙනවා. ජනාධිපතිවරයා එක වෙලාවකදී ජාතිය අමතලා කිව්ව පරිප්පු සැමන් මිල ගණන් අඩු කරනවා කියලා. ඊට පස්සේ කියනවා ජනාධිපතිවරයා ඉන්නේ පරිප්පු සැමන් වල මිල ගණන් තීරණය කරන්න නෙමෙයි කියලා. කුෂිකර්මතුමාගෙන් අහන්නේ ඔබතුමා හරියට අර මහ වැස්සට අකුණු ගහනකොට එළියට දාපු යකඩේ වගේ වෙලා තියෙන්නේ දැන්. දැන්වත් එළියට බහැලා කියන්න කුෂිකර්ම ඇමති මම තමයි. පොහොර සම්බන්ධව ඉන්නේ මම නෙවෙයි. පොහොර සම්බන්ධව බාරව ඉන්නේ සසින්ද රාජපක්ෂ කියනක ඔබතුමාලා කියන්නේ. ඇයි ඒක කියන්නේ නැත්තේ? ඔබතුමාගේ ඇමතිකම නැති වෙයි කියලා ඔබතුමා බයද මන් දන්නේ නැහැ. අපවත් වේ බදාල ආචාර්ය අතිපූජ්‍ය අග්ගමහා පඬිතු වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ දේහය මේ වන විට උන්වහන්සේ වැඩවිසූ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පස්වරුවේ එහි පැමිණියා. ආදාහන පූජෝත්සවයේ පැවැත්වෙන එළඹෙන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. විවදාල මහවිහාර වංශික ශාමෝපාලි මහානිකායේ මල්වතු මහවිහාර පාර්ශවයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති දුරන්දර පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති සහ අධ්‍යක්ෂ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ලෝක බෞද්ධ සම්මේලනයේ උපසභාපති අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශිරෝමණි සාහිත්‍ය චක්‍රවර්තී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය පඬිත ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසල ධම්මාබිදාන නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ ශ්‍රී දේහය මෙවන විට උන්වහන්සේ වැඩවිසූ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ඊයේ දින සිට මහා සංඝරත්නය මහජනතාව ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළඹෙන ඉරිදා පූර්ණ රාජ්‍යානුග්‍රහය සහිතව පැවැත්වීමට නියමිතයි. අපවත් වී බදාල ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක් වුණා. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දක්වා විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ නාහිමිපාණන් වහන්සේගේ ඥාති නෙතුළුදායක සභාව වෙත සිය සංවේගය පළ කළා. මේ අතර අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබුණා. විවිධ කටයුතුවලදී විශේෂයෙන්ම සමාජීය පොදු කටයුතුවලදී තමන්ට මුණගැසුණු නායක ස්වාමින් වහන්සේගේ නිහතමානී සහ මිත්‍රශීලී ගතිගුණ මෙන්ම විවෘතභාවය තමන් වහන්සේ ඉතා අගය කරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිය ශෝක පණිවුඩේ දන්වා තිබෙනවා. රට බේරා ගැනීමට හැකි එකම විකල්ප ආණ්ඩුව සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. වත්මන් ආණ්ඩුවට විරුද්ධව සමගි ජන බලවේගය විසින් ආරම්භ කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය අද මහනුවර නගරයෙන් ආරම්භ වුණා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා. මේ රටේ ප්‍රධාන විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගය අද මහ පාරට බැහැලා දුක් විඳින ජනතාවත් සමග එකතු වෙලා අත්වල් බැඳගෙන අපි මේ ක්‍රියාත්මක කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජනතා අයිතිය, ජීවත්වීමේ අයිතිය තහවුරු කරන මහා ජනතාවාදී සටන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අද අපේ රට නැවතත් වරක් පෝලිං යුගයක් කරා
ගිහිල්ලා තියන්නේ වියතුන් පාලනය කරනවායි කියලා නිර්මාණය කරලා තිබෙන්නේ 77 කාලේ වගේ පෝලිං යුගය. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මේ ආණ්ඩුව ගොවියට පොර ටික අහිමි කරලා තිබෙනවා. අපේ රටේ තරුණ පරපුර දසදහස් ගණනින් පෝලිං වල ඉන්නවා. පිටරට යන්න ගොවියාගේ කරපිටින් රටේ බලය අල්ලපු මේ දේශද්‍රෝහි දුර්දාන්ත ආණ්ඩුව විශිෂ්ට වරම ලබා දුන්නු ගොවියා අමතක කරලා ගොවියා අනාථ කරලා රටේ ජනතාව අනාථ කරලා වියත්මකක් නෙවෙයි විපත්මකක් තමයි නිර්මාණය වෙලා කියන්නේ මතක තබා ගන්න පොදු ජන ගමන ජනතාව ජීවත් කරන ගමන ජනතාව සුරකින්න ගමන ජනතාව රැකගන්න ගමන කුසගින්නෙන් බඩගින්නෙන් පිපාසෙන් අසහනයට පත් වෙච්ච ජනතාව රැකගැනීමේ ඒ දවන්ත ව්‍යායාමය සමගි ජන බලවේගය අතට ගන්නවා කියන්නේ ඉන්නන ධ්‍රුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස ගැටමේ රාජෝපමනාරාමයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ අතර පවතින පොහොර ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාතලේ පැවති විරෝධතාවයකට විපක්ෂ නායකවරයා ඇතුළු මහජන නියෝජිතයින් සහභාගී වුණා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලින් සන්නද්ධ වෙලා හෙට අනිද්දා අපි දැනුම් දෙනකොට සියලු දෙනාම අගනුවරට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කොළඹට ඇවිල්ලා තමුන්නාන්සේලා අපිත් සමග ශක්තිමත් ගමනක් ගිහිල්ලා ශක්තිමත් රාජ්‍ය පාලනයක් තුළින් ගොවියා රැකගන්න යුගය අපි බිහි කරමු කියලා යෝජනා කරමින් මුළු ලෝකෙම වසංගතයකට මුහුණ දෙන අවස්ථාවක මෙරට සියලු ණය ගෙවා අවසන් කිරීමට හැකියාව ලැබුණු බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුළු ලෝකෙම මේ වසංගතයට ගොදුරු වෙලා තියෙන වෙලාවක අපි උඩුගම් බලා පීනලා අපිට ගෙවන්න තිබුණු සියලු විදේශ ණය ඒ අවස්ථාවේදීම ගෙවලා අවසන් කළා. ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක අපිට ස්වෛරී බැඳුම් කරහරා ලබාගත් ණය ගෙවලා අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට අපිට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්න තියෙනවා. ඊට පස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක ණයක් ගෙවන්න තියෙනවා. අපි සූදානම්. අපි පේන දුර බලන ආණ්ඩුවක් නෙමෙයි. අපි නොපෙනෙන දුර බලලා කටයුතු කරන ආණ්ඩුවක්. එංගලන්තේ මිනිස්සු පෙට්‍රල් ගන්න පොලිමේ ඉන්නකොට කාටවත් ප්‍රශ්නයක් නෑ. අපේ දවසක් විනාඩි 15ක් පොලිමේ ඉන්න සිද්ධ වුණොත් කිරිපිටි පැකට් එකක් ගන්න මේක ජාතික ප්‍රශ්නයක් බවට පත් කරනවා. මේක අමුතු සංස්කෘතියක්. මේ රටේ තියෙන ප්‍රධාන පක්ෂෙ විදිහට අපිත් එක්ක තරඟකාරී විපක්ෂයක් ඉන්නවනම් අපිත් එක්ක තරඟකාරී පක්ෂයක් ඉන්නවනම් අපි ආසයි. රෙකෝඩ් තියන්න නම් පිටිපස්සේ කියන්නේ දෙවනියට පොඩි ශක්තියක් තියෙන්නට ඕන. නැත්නම් පළවෙනියට රෙකෝඩ් තියන්න බෑ. අපිට තියෙන ගැටලුවත් පිටිපස්ස ශක්තිමත් නොවීම එහෙම නැත්නම් විපක්ෂය ශක්තිමත් නොවීම ඔවුන් මේ කරන දේවල් සම්බන්ධයෙන් ජනතාව මුලා කරන්න කොයිතරම් බැලුවත් මේ වසර පහ තුළ අපි ගොඩනගාගෙන තියෙන ස්ථාවරත්වය සහ රටට කරලා තියෙන දේවල් සම්බන්ධයෙන් ජනතාව විශ්වාසයක් ඉන්නවා. සෑම දෙයක්ම කොවිඩ් පිටදමා බේරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මිතියාස් බාකිර් මාකර් මහතා පවසනවා. රටේ සියලු ප්‍රශ්නවලට හේතුව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අන්මත ගරු නොකිරීම බවද ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. හැම දෙයක්ම කෝවිඩ් පිට දාලා ආණ්ඩුවට ගොඩේන්න පුළුවන් කමක් නැහැ. දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් ඉන්දියාව ගන්න, පාකිස්තානෙ ගන්න, බංග්ලාදේශයේ ගන්න, නේපාලෙ ගන්න, මාලදිවයින ගන්න. මේගොල්ලෝ ඔක්කොම ඒගොල්ලන්ගේ විදේශ සංචිත හයි ස්ටාර්ව තියාගෙන ඉන්නවා. අපි ඇවිල්ලා තියෙන තත්වය අපි ලෙබනනයට කිට්ටු වෙලා තියෙනවා. අපේ උදවිය සමහර වෙලාවට මේ වගේ ව්‍යසන එනකොට ඒගොල්ලන්ගේ කටින් පිට වෙන දෙයක් තමයි මේක දේවසාපයක්ද දන්නේ නැහැ කියලා. මම දන්නේ මේක දේවසාපයක්ද දේව කෝපයක්ද කියලා. අද බලන්න බඩගින්න, මන්ද පෝෂණේ, විරැකියාව, ණය අවුල, වැරදි විදේශ පිළිවෙතක් හින්දා අපි පාපන්දුවක් බවට පත් කරගෙන තියෙනවා. ඉවසන්නේ නැහැ විකල්ප අදහස්. විවේචන රාජ්‍ය ලෑස්ති නැහැ ඉවසන්නට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 52%ක් ඡන්ද ගත්තේ වියත්මාක රට ගෙනියන්න පොරොන්දු දීලා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? විද්වතුන්ගේ අදහස් මායිම් කරන්නේ නැහැ. විද්‍යාව වෙනුවට මිත්‍යාව පතුරලා අර මුට්ටිත් එක්ක තෙලුත් එක්ක ගිය ගමන 13,000කට වැඩි ජීවිත ගාණක් අපි බිලි දීලා තියෙනවා. මේක ඛේද වාචකයක් මේක. මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය වහා මහපොළ භාරකාර අරමුදල යටතට පත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. පෙත්සම ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ගැරන්ටි සමාගම අල්ලස් කොමිසම පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු 43 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම්කාර විජේදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය මහපොළ බහරකාර අරමුදලේ ප්‍රතිපාදන මත ස්ථාපිත කෙරෙනු බවයි. අදාළ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා මහපොළ අරමුදලට අයත් මුදල් වලින් අක්කර 25ක ඉඩමක් මිලදීගත් බවත් හෙටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ ඊට රුපියල් මිලියන 500ක මුදලක් රජයෙන් ලබා දුන් බවයි. ඉන් අනතුරුව ඉකුත් 2015 වසරේ මැයි මාස 12 වනදා මහපොළ අරමුදල් බහරකාර මණ්ඩලයේ කිසිදු යෝජනා සම්මතයකින් තොරව මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය ස්ලිට් ගැරන්ටි සමාගම වෙත පවරා දීමට එවක පැවති රජයේ ක්‍රියාකලයේ චෝදනා කරන විජේදාස රාජපක්ෂ මහතා මේ හරහා මහපොළ බහරකාර අරමුදලට රුපියල් කෝටි 4000කට අධික පාඩුවක් සිදු වී ඇති බවද පෙන්වා දෙනවා. එම ක්‍රියාව තුලින් තමන්ගේ මෙන්ම ජනතාවගේද මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. 2015 යහපාලන ආණ්ඩුව පත් වුණාට පස්සේ මහපොළ බාරකාර අරමුදල විෂය බාරව හිටියේ එවකට අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙර මහත්මයා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ ආචාර්ය සරත් අමුණුගම මහත්මයා. මේ වකවානුවේ ආචාර්ය වික්‍රම වීරසූරිය ඔහු සියලු ලිපි ලේඛන සකස් කරලා ඒ ස්ලිට් ආයතනය සම්පූර්ණයෙන්ම විකුණා දමනවා ස්ලිට් ආයතනය පාලනය කරපු ගරන්ටි සමාගමට. ඒ වගේම මේ ආයතනය පිහිටලා තියෙන අක්කර 25ක භූමි භාගය අවුරුදු 60කට බදු දෙනවා අනිත් ගිවිසුම යටතේ. තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ගරන්ටි සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට පතුනේ උසස් නිලතල දරන රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සේවයෙන් යුතු ආචාර්ය මහාචාර්යවරු. ඒ අනුව මේ මණ්ඩලයේ අධ්‍යක්ෂක ධූරයකට පත් වෙනවා ලලිත්තාර් ගමගේ කියන මහාචාර්යවරයා. එකම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉඳලා එනවා මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක. ඒ වගේම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වුණ තිලන් විජේසිංහ මහත්මයාත් මේකේ අධ්‍යක්ෂකවරයෙක් වෙනවා. පස්සේ කාලෙදී මේ තුන් දෙනාම රාජ්‍ය සේවයෙන් නැතුව යනවා පිටස්තර ස්වාධීන පුජ්‍යලයෝ වෙනවා. නමුත් ඔවුන් බලහත්කාර ලෙස මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජික විදිහට හිටියා. ඒ අනුව එම සමාගම පෞද්ගලික සමාගමක් බවට පත් වෙලා ඒගොල්ලන්ගේ පුජ්‍යලික බූදලයක් විදිහට තමයි ස්ලිට් උසස් අධ්‍යාපන ආයතනය පවත්වාගෙන ආවේ. ආචාර්ය අමුණුගමත් ගාමිණී ජයක්‍රම පෙරත් ඒ දෙන්න තමයි අර ගිවිසුම් දෙකට සාක්ෂිකාර විදිහට අස්සම් කරලා තියෙන්නේ. දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වෙනි දින අලුයම 4න් පසු ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. ඒ අද කොවිඩ් මර්ධන කමිටුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීමෙන් අනතුරුවයි. එන්නත්කරණයේ පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බියගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධාන කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේ. කොවිඩ් මර්ධන කමිටුව අද දින පැවැත්ුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. මෙහිදී දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මාස 31 වන දින අලුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය වුණා. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවි පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් මෙම තීරණයට එළඹි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. සියලු පාසල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලැබී තිබෙන බවද මෙහිදී ප්‍රකාශයට පත් වුණා. ඒ පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඉස්කෝලවල ඕ ලෙවල් ඒ ලෙවල් ක්ලාසස් පටන් ගන්න රික්වෙස්ට් එකක් තියෙනවා සර්. අපි ඒකට අවසර දෙමු. ඒකට අවසර දෙන්න ඕන. මොකද දැන් ඒ ළමයි තමයි හුඟක් අය මටත් ලියුම් එවලා තියෙනවා, හම්බුන වෙලාවල් කියලා තියෙනවා. ඕ ලෙවල් ඒ ලෙවල් කරා ගන්න ළමයි ඒගොල්ලෝ හුඟක් මන්දුයි. ඒක අපි පැත්තත් බලන්න ඕනේ. ඒක විවෘත කරන්න ඉඩ දෙන්න දෙන්න එකයි මම කිව්වේ. අර විභාගේ තියන්නත් ඕනේ හන්දා. ඒකටත් අපි ඉඩ දෙන්න ඕන. විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සුවබල්න ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නා. පොදු ස්ථාන, වෙළඳ සැල්, ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳවද වහාම සුවබැලීමටයි මෙහිදී තීරණය වුණේ.
එන්නත ලබා නොගන්නා පිරිසවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවද සඳහන් කළා. දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදා ගනිමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. එමෙන්ම එන්නත්කරණය පිළිබඳව ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳව වහාම සුවබලන ලෙසටද ජනාධිපතිවරයා විසින් මෙහිදී පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම මෙරටදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලී මෙරටට පැමිණ නැරඹීමේ අවස්ථාව විදේශීය ප්‍රේක්ෂකින්ට ලබා දීම කෙරෙහිද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එහිදී මෙරටදී පැවැත්වෙන LPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරග නැරඹීමට ප්‍රේක්ෂකින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස දෙස් විදෙස් තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත් එය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් මෙහිදී අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. මසුන් නැල්ලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි ධීවර යාත්‍රාවක් මද්‍රව්‍ය රැගෙන එන බවට සැකපිට නාවික හමුදා විසින් පරීක්ෂා කර තිබෙනවා. එහිදී සිය මාළු තොගවලට මෙන්ම දැල් ආම්පන්න වලටද දැඩි අලාභහානි සිදු වූ බවටයි ධීවරයින් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප නාවික හමුදාවෙන් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ප්‍රකාශ කළේ එවැනි හානි කිරීමක් නාවික හමුදා විසින් සිදු කර නැති බවයි. මසුන් නැල්ලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි ධීවර යාත්‍රාවක් මද්‍රව්‍ය රැගෙන එන බවට සැකපිට නාවික හමුදා විසින් පරීක්ෂා කර තිබෙනවා. මේ අපි කුඩු ගියන අයත් නෙමේ අපි රැකියාව කරන අය අවුරුදු ගණනාවක් ඉඳන් එහෙනම් මේ වගේ අබැද්දියට ජනාධිපතිතුමා තමයි මේක බලා ගන්න ඕනේ. මේක අපි නොකරන ඉඩ වග බලා ගන්න තමයි ජනාධිපතිතුමා අපිට කියන්නේ. ජනාධිපතිතුමා මගේ මේ බෝට්ටුව චෙක් කරලා නෙවියකින් ඊයේ බෝට්ටුව වරායට නාවික සතුරු අටක් කර තියද්දි මේ වගේ අලාභහානි කරලා බෝට්ටුවේ ගොඩක් ඩැමේජ් කරලා බෝට්ටුවේ කියන්නේ බඩමුට්ටු ඔක්කොම විනාශ කරලා දඟුස් ඔක්කොම පන්නේ 150ක් විතර වටනකමට අලාභහානි කරලා දෙනවා. ලස්සම 25කට තමයි මම තක්සියර කිරි දඟුස් වල දරා බලද්දි මාළුත් පාඩුයි. චෙකින් කරලා තියෙනවා මේ වගේ චෙකින් කරයක් කරලා නැහැ. මෙහෙම චෙක් කරලාගෙන නාස්ති කරන චෙක් එකක් මේ කරලා තින්නේ අලා පලිගන්න වගේ. අපි යාලට කිව්වා මෙහෙම කරන්න එපා කියන්න යාලා කරා. ඉතින් මේ අපිට මාළු වලිනු මේ දඟුස් වලිනු දැන් 150ක් විතර පාඩුවක් වෙලා තියෙනවා. ඉතින් අපි මාස එකමාරක් විතර දුක් විඳලා ඉන්න අපිට ගෙදර යනකොට හත පහක්වත් නැහැ. ඉතින් මුදලාලි කනගාටුවටපත් වෙනවා. ඉතින් අපිට මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි අපි ඉතින් ඉල්ලා සිටින්නේ. මේ සම්බන්ධයෙන් අප නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතාගෙන් විමසීමක් සිදු කළා. කිසිම අවස්ථාවක ජීවරාම්පන්න වලට හානි කිරීමේ අදහසකින් නෙවෙයි මේ සිදු කරනු ලබන්නේ. මෙතෙක් කල රට තුලට පැමිණි විශාල ප්‍රමාණයේ මද්‍රව්‍ය සියල්ලම පැමිණියේ ජීවර යාත්‍රාවන් හරහා. මෙම ජාවාරම් වල යෙදී සිටින ජීවර යාත්‍රාවන් කිසි විටක මෙම මද්‍රව්‍ය පෙනෙන තැන්වල ඩීසීන් හොයාගත හැකි තැන්වල නෙවෙයි සංගවාගෙන පැමිණෙන්නේ. මෙම පරීක්ෂා කිරීම බැලීම සඳහා අනිවාර්යයෙන්ම විධිමත් සෙවීමක් පරීක්ෂණයක් කළ යුතුයි. ඒ සඳහා ජීවරාම්පන්න ඉවත් කර අවශ්‍ය වූත් මත් අත්තන පවහ සම්පූර්ණ ඉවත් කර පරීක්ෂා කිරීම සිදු කරන්නට සිද්ධ වෙනවා. ජීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා නාවික හමුදාව කිසිම අවස්ථාවක ජීවරාම්පන්න වලට හානි කිරීමේ අදහසකින් උත් නෙවෙයි එසේ සිදු වෙන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. සම්පත් සෝෆා ආයතනයේ පළමු ප්‍රදර්ශනාගාරය පානදුර නළුරුව ප්‍රදේශයේදී ඊයේ දින විවෘත කෙරුණා. මෙම අවස්ථාව සඳහා කලාකරුවන් හා ව්‍යාපාරිකයින් රසක්ත එක්ව සිටියා. අතිනවීන ගෘහභාණ්ඩ වලින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය මගින් පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම් සහිතව භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පාරිභෝගික ජනතාවට ඕනෑම ගෘහභාණ්ඩයක් නිර්මාණශීලී ආකාරයට සපයා දීමට අවශ්‍ය පහසුකම් සම්පත් සෝෆා ආයතනය මගින් ලබා ගත හැකි. වෙළඳපොළට වඩා 130%කට යහපැත්ත ගෘහභාණ්ඩ වලට මම දෙනවා ඩිස්කවුන්ට් එකක්. ගෘහභාණ්ඩ ගොමගේ සෑම දෙයක්ම තියෙනවා. ෆර්නිචර් ගොම ෆර්නිචර් අදාළ සේරම දේවල් මහගාව තියෙනවා. මම හිතන්නේ මම තමයි ලංකාවේ ඉන්න එකම පුච්චල වෙන්න පුළුවන් කස්ටමර්ට ඕන විදිහට ඕනම ගෝබහණ්ඩයක් ඕනම මෙලමයින්ඩයක් ඕන විදිහකට ඕන ෆැබ්‍රික් එකක් ලෙක්ෂින් නැම්මාරු කරලා ඕන විදිහට මම දෙනවා. විදේශ රටවල වලට මම ඇනුම් දැන්නත් ඇවිල්ලා තිනවා. රටට විදේශ වෙන ගෙන්න මම බලාපොරොත්තු වෙනවා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.